මේ පෞරව චාරිත්‍ර වලත් මේ කතන්දරේ කියනවා. දැන් සියලු පෞරව චාරිත්‍ර කරනකොට කියනවා මේක මේ චාරිත්‍රය කරන්නේ එදා බුදුන්ගේ කාලේ ඉඳන් එන දෙයක්. විශේෂයෙන් අපි දන්නවා අර රෙද්දි කච්චියක් දෙනවා කියලා එකක් කරනවා මනාලයා විසින් මනාලියගේ මවට සුදු රෙදි කච්චියක් දෙනවා කියලා සිරිත. ඒ සිරිත කියනකොට ඒකේ අෂ්ටක කවිවලදි කියන්නේ මේක කරන්නේ එදා ඔක්කාක වංශයේ සිරිත විදිහට. එතකොට මේ පෞරව චාරිත්‍ර ඇවිත් තියෙන්නේ තර ඔක්කාක සිද්ධාර්ථ කුමාර ඒ කතන්දරේ. හැබැයි දැන් ඉන්දියාවෙන් නම් ආවේ ඉන්දියාවේ තියෙන ගිනි වටේ යන කතන්දරයක්. එහෙනම් එන්න ඕනේ අපිට ඒකනේ. හැබැයි අපේ තියෙන්නේ පෞරව චාරිත්‍ර. ඒ චාරිත්‍රවලදී කියනවා මේක එන්නේ මේ සම්ප්‍රදාය අපි කරන්නේ බුදුන්ගේ අර කතන්දරේ ඉඳන් කියලා. ඒවා මේ අපේ දේ තියෙන දේවල් අපිට ගන්න බැරි ප්‍රශ්නයක්, පොඩි හීනමානයක් තියෙනවා. ඔක්කාක රජ කුල සුබ්‍රහ්මයයි නම් කළ නායක බමුණු කුල කුමරි බමුණට පාව දෙන කල පුතනුවනි නෙතක්සේ වඩා ඇති කළ දුවනි දහසේ මෞතුමනි දුවහට නුඹ දෙතනෙලේ කිරිකොට පෙවුව තනනක් මට අනේ පවසා කියන් හනිකට දුවට දුන් කිරි නම් මැනලා නැතේ මානම් පුතනුවනි එබැවින් ගණන කෙලෙසද පවසම්ද මම් දස එකඩ මස සරී උපන්දා සිට දුන් කිරි කට්ටියක් රෙදී සරී තෙමෙන්නට ඇත දුවට දුන් කිරි එවිට ඒ කුමරුන් රෙදී කට්ටියක් සමගින් සපයාගෙන ගොසින් මවට පිළිගැන්විය අදරින් රණින් කිල්ලෝටෙයි ඇමනුවරන් කෙල්දයි රංගාපු ගිරයයි එදා කිරිකඩරෙන්ද පිදුවයි සුදසුන් නිරි දුහත් කුමරුන්නුතුම් මන්ද මන්දල කිබුල් වස්පුර නුවර ඉපදුනු අනුහසින් යුද්ධ කරලා පැරද වසවතු ගියේ දස පෙරු මංබෙලෙන් බුද්ධ රත්නේ අනුහසින් වෙයි මොන්හට ජය මංගලං පොරණදීපං කරව මුනි රජ එදා විවරණ දුම්බෙලෙන් දෙදර පවතින බුද්ධ පූජා නිතර පැවතුණු අනුහසින් කරන සටනදී පැරද වසවතු ගියේ දස පෙරු මංබෙලෙන් සරණ ධම්මේ අනුහසින් වෙයි මොන්හට ජය මංගලං.
වංගගිරියේ තපස රැකුමට නික්ම ගිය අප බෝසතුන් නැංග රතයත් නසුන් දෙදේනත් අතර මගදී පිනට දුන් රන්ද රිදියෙන් මුතුමැණික් සහ සියලු වස්තුව ධනට දුන් සංගරන්නේ අනුහසින් වෙයි මොන්නට ජය මංගලං උතුම් බෝසත් උපන්නේ කපට කිඹුල්වත් පුර වැඩි බෙලෙන් පැතුම් බලයෙන් වරින් වරදී දීපු ඇස් ඉස් මස් බෙලෙන් දෙතුන් විඩයක් පොළව මිහිකත දෙස්තියා පැන නැගි බෙලෙන් මෙතුම් රත්නේ අනුවසින් වෙයි මොන්නට ජය මංගලන් විල්තෙරේ මැද මල් ගැබේ තුල උපන් පත්මාවති උතුම් සිල් බලේ වැඩි බෝසතුන්ගේ අතට බී උණු අනුහසින් කල්බලා බර නැස් පුරේ නිරි දුම්ට පාවා දුම්බෙලෙන් මල් කලක් සිව් කොන තබාලා මොවුන් පෝරුවේ සිටවමින් එතැන් සිට මේ පැවති සිරිතකි මගුල් සංවල මේ කපෙන් යසින් පන්සිය කුමරු බීවි පසේ බුදුනු අනුවසින් මෙසේ මේ දෙදෙනාව පෝරුවේ සිටවමින් බැඳ නූල් අත පැන් යසින් බෝකල් මගුල් සපතක් වමින් මේ ජය මංගලං පෙරසිත සිරිත් ගරු කෙරෙනට පුරුදු වුන උරුමෙට යෙදී අත පිළිවෙත්තෙහි වටින ගරු කොට තුනුරුවන් දෙවියන් ගුණ සොඳින පතිනික පල දන්න පති උර වැහුම ගෙන සර්වනානී සදානන්දි සර්ව දේවී නමෝ නමං යෝගං දාති මා දේවි යෝගං දාති නමෝ නමං ධාගානි වරද හස්තානි වර දේවී නමෝ නමං සුගස්ත පටිග සංගීති සුක්ෂම රූපී නමෝ නමං මූල මන්තස අනුරූපාය මූල ශක්ති නමෝ නමං මුක්තාලංකත සංගීති මූලධාරණී නමෝ නමං සර්යෝකාරියෝ සුවෙන්තාය කාම රූපී නමෝ නමං නාරායණ ගෝර රූපී වර දේවී නමෝ නමං සිරිතම් අත පැවත එන ලෙස පොර නැසිත පිළිවෙත් ගරු කෙරෙන අය තව ඇත එමට පිළිවස්ත්‍රය රැගෙන පතිතුමාගේ අතට පිළිවල ලෙස පතිනිහට පළදනු සොඳට